ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත් වුණා. ඒ හින්දා කඩේ ලබුණු මණ්ඩපෙට ගැලපෙන පාසලකට ආයදුම් කළා. මගේ පවුලම මේ ව්‍යසනය නිසා අසරණ වුණා. අපේ ගේ කැඩිලා ගියා. ඒත් රජයෙන් අපිට වන්දි දීලා නැවත ගේ හදන්න උදව් කරනවා කිව්වා. අවුරුදු ගානකට කලින් ගම සංවර්ධනය කරන්න අපේ නම් රජයෙන් ගත්තා. ඒ වෙනුවට අලුතෙන් ඉඩමක් දෙනවා කියලත් කිව්වා. මගේ මාර්වීම අනුමත වුණේ නැති වුණත් මට වඩා අඩු කාලයක් සේවය කළ මගේ සගයෙකුගේ මාර්වීම අනුමත වුණා. සියලුම අවශ්‍යතා සපුරලා තියෙද්දී මාව මේ පාසලට ගත්තේ නැහැ. මම සියලුම ලියකියවිලි පොරවලා තිබුණා. අපට වන්දි ලැබුණේ නැහැ. ඒ නිසා ඉන්නේ මෙතන දැන් නැතුව අපි අසරණ වුණා. අවුරුදු ගානක් ගියත් මට ඉඩමක්වත් වන්දියක්වත් ලැබුණේ නැහැ. අපිට ඇයි මෙහෙම වුනේ කියලා හේතු දැනගන්න ක්‍රමයක් තිබුණා නම් තොරතුරු දැනගැනීමේ පනතට අනුව රජයේ ආයතන හා ඊට අනුබද්ධ ආයතන වලින් තොරතුරු දැනගැනීම ඔබ සතු මූලික අයිතිවාසිකමක්. වයස් භේදයකින් තොරව මෙම අයිතිය භුක්ති විඳිය හැකි අතර ඔබට විවිධ තොරතුරු විවිධ මාධ්‍යයන් ඔස්සේ වුවද ලබා ගන්න හැකියි. වැඩි විස්තර දැනගැනීම සඳහා අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න. නැතිනම් පහත සඳහන් දුරකථන අංකයේ අපහසක්.